වලින් විවර වෙන දුරට තුළින් මේ ලෝකයේ බොහෝ තැන් දැකවලාගරන අපිට අවස්ථාව උදා වෙනවා එහෙම හොඳ පොතක් ගැන අපි අදත් කතා කරන්න සූදා නම් පිවටව අංකානෝ හතරයෙන් ජය මගටව මාලියූ පොත වැඩුසටහන තුළින් ඔබ හැම කෙනෙක්ම අයිබෝන් කියල පිළිගන්න ගමන් අදා අපි කතා කරන්න බලාපොරොත්තුවවෙන්න මේ හඩ නිහඩ කෘතිය පිළිබඳව අපි ආරාධනය පිළිගෙන හි පැම ුමාට සිරි වාර්දන හත්මාව බොහමදරයෙන් පිළිගන්නවා හයිබෝන් කියලා. කුබා හත්ම අප හඩනි හඩ කෘතිය පිළිබඳව කෙටෙ හැඳින්වීමක් කරලම පටන් ගම අප වැදසටන්. ො හහ පරිවර්තන් කෘතියට පාදක වෙන්නේ ඇලෙක් මයිකලඩීස් කියන ලේකෑ බ්‍රතාන්නේ ලකකෑගේ සයිලන්් පේශන්් කියන ෘතිය. ඇලෙක්ස් මයිකලිඩීස් අද බ්‍රතාන්නේ වාසෙ කළත්. අපි ඔහු ලේකකේක හැටියට හඳුනාගන්න පෙර ලෝක ඔහු දැනගන්නේ සිනමා තිරකතාරච්චකේ කැටියට. මයිකලඩිස් ඇත්තෙන්ම ග්‍රීක මූලය සහිත පුද්ගලෙක් එබ ඔහුගේ සයිලන්පේෂන් පෘතිය තුලින් මනව පැහැදිලි වෙනවා මොකද ඔහු ග්‍රීක නාට්‍යි යන කතා කරනවායි කෘතියෝසේ ග්‍රීක මිත්‍යයක් කතා ගැන කතා කරනවා. එවගේ සමහර චරිතෝලට යොදලතියන්නේ ග්‍රීක නම්.තිෝෆේබ කියන ප්‍රධාන චරිතය පවා මහිත ග්‍රීක නමක්. යිකල ඩිස්ගේ ශෂත්තිය වෙඩි මේ ඔහුගේ පලවෙනි නවකතාව වීම ද සයිල්ලන්් පේෂන්් එතකොට මෙ මුලින්ම ලෝකය දකින්නේ දෙදස් දහන මෙය වන්සරේ පෙබරවාරි මාන්සේ හත්වෙනිද. පළවෙනි තාවට මංහිතන්නේ ශ්‍රී ලංකායි තිහාසේ පලවෙනි මතාවට ලෝකයේ එකක්ලා එකනේ පතක් කුත් ද ලඳ පොට කුතු දදි ඒහ සමාන්තරෝමට දවසකට පාසේ ශ්‍රී ලංකාවේ සිංහල පරිවර්තන කෘතිය නිකුත් වන. ඒතම හඩ නිහන. එහිී අපි ඇලෙක්ස් මයිකලිඩිස්ට සහ. ප්‍රශණ අආතනයට ස්තුතිවන්ත වන්නවනේ මොකද ශ්‍රී ලංකාව මියසෙස් ප්‍රකාශකයින්ට අවසරේ ලබා දීම සහ. ඒ සමගම මෙහි නිකුත් කරන්නට හිඩවසර ලබා දීම ගැ. තරි තව විශේෂයත්තේ නො හඩියහට කෘතිය. එහමනැතන් සයිල්න් පේෂන් කෘතියේ පරිවර්තන කෘති මේ සිංහලකෘතිය විතරක් නෙමෙයි ඒ සමගමීවැනිකුත්තුුණ. ඒ කළම රටවල් හතලස් තුනක. ඒ භාෂාවලින් පරිවර්නය වෙච්ච කෘති සයිලන් පේෂන්ගේ ඉග්‍රිසි පරිර්තඉ ජර්මන් පරිවර්තනය රුසියනු පරිවර්තනය සිංහල පරිවර්තනය වගේ රටවල් හතලිස් තුනක පරිවර්තන නිකුත් වුණා එතකට ඇලෙක්ස් මයික ඉඩස් ඔහු මේ සයිලන් පේෂන්් හරහා ගෙනෙන්නේ මනෝවිද්‍යාත්මක ත්‍රාසුජනක නව කතාව ඇයි ඔහු මානෝවිද්‍යාව මේකට මූලික් කරගන්නේ හ තමන්ගේ පස්්චාත්තුපාද හදාරන්නේ මනෝවිද්‍යාව සම්බන්ධි. ඒකම ඔහු මේ වනවිට කටයුතු කරන්නත් බ්‍රිතාන්නේ ආරක්ෂකඒකක මනෝචිකිිත්සුකගේ කැටියට. සමාරවිට මේ නවකතාවට පාදක වෙන්නත් ඔහු ලබපු අදදැකීමක් වෙන්නක් පුළුව අන්තරුසි. ොහෝවෙලාවෙට ඔබ පරිවර්තනය කරන්න කෘතියක් තෝරගන්නකොට ඒ සඳහා මෝලිකව සැලකිලිමත්වේ නිමනවගේරුණ ගැනද. කෘතිය කොයි තරන්දුරට ස්්‍රීලංකාවගේ පාටකේන්ට ගෝචටර විීද කියන ගැනමන්සැල ෙළිමත් දෙෙනවා දං ලක්ස් මයික ල ඩස්ගේ සයිල්ලන් පේෂන් කෘතිය පරිවර්තනය රදදි මට තිබි්චා අභියෝගයක් තමයි පතනිකුත් වෙලා තිබුණ. නමුත් මේ පිළිබඳෝරයෙන් සමාගමට දන්නකු හැටිය අපිහ ප්‍රකාශන සමාගට දන්නපුහම එලෙක් මයික ලඩස්ගේ මයාලුත්මනාවකතාවේ. පිට පත අප ටේව්වා අපට විදයුත්ත පැලෙන් ලැබෙන සැස්සුව විද්‍යුත්ත පැලෙන් ලබන්නන සලස්සපු පඩ පට පත කියගුවෙන් පසේ තම තීරණය කළේ මෙ සිංහලට පරිවර්තනය කරන්න දැගබ කලින් කිවෝමී ද සයිලන් පේෂන් කෘතිය භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවායි කියළලා දෙ මේකෘතිය සිංහලට පරිවර්තනය කළ යයි මම හිතනවා ඒැනේ සයිොලජි ශ්‍රීල කියනකහෙම එත්තං මනෝ විද්‍යාත්මක ත්‍රාසු ජනක කියන ශානරය ශ්‍රී ලංකාවේ පාටකයින්ට අලුත්ම දෙයක් නොවනත් එක එච්චරම ප්‍රචලිත වෙලා නොතිබිච්ච ශාන්ර්ය ඒ නිසා තමයි ඇතෙම හ නිහඩ ම සිංහලට පරිවර්තනය කරන්න හිතුවේ දැන් මේ කෘතිය පරිවර්තනය කරගෙන අනකට ඔබට හෙතෙන් නැති මේ ද සයිලන් පේෂන් කෘතිය මුල්කෘතිය යම්යම් වෙනස්කම් මේ තැන්වල යම්යම් වෙනස්කම් සිදනානම් හොඳයි කිය හෙම ැති බන මටම හිතුන්න. මොකද හේතුව තමයි තරුචි මෙහෙමකත්වේන අපිට මුල්කෘතිය ලැබුණයිම් පස්සේ. මුල්කෘතිය කිය්වට පස්සේ. අපිට කිසිසේත්ම වෙන වෙනස්කම් කිරීම සදාචාරාත්මකයිතියක් නෑ පරිවර්තනයදී. එව්වගේම අපි ඇත්තටම ඒ මුල් ලේකකයාගේ හෝ ලේකිකාවගේ පරිකල්පනයට අනිවාර්රම ගරු කළ යුතුත. මම සමහරලාට සයිල්න් පේෂන්් ලිව්වානම් මම වෙනත්තිදිකට ලියන්න තිබුණනාය කියලා මට හිතෙ ඉට දයෙනවා. නමුත් අපිට එහේ වෙනස්කම් කිරීමට හෝ එපිල්මඳ යෝජරාවක් ොහෝ කිරීමට සදාචාරාත් සම්පන්න අයිතියක් නැහැ කියලායි මම හිදන්නේ. මගේ ජීවිතය බේරාගත්තේ මනෝ චිකිත්සාාව බව ප්‍රක්්‍යයක්ක්ෂ වූයේය. වඩාක් වැදගත්තූයේ ඒ මගේ ජීවිතයට යම් ගුුණාත්මක භවයක්ද ලබාදීමයි. මා සුවපත්වීමේ කේන්ද්‍රය කතාකිරීම පිළියම වූ අතර ඒ ගැඹුරු හැඟීමකින් යුතුව මාම නිර්වච්චනය කළේය. දැන් ඔබකිව විදිහට මේ හඬනිහඬ කෘතිය මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක නවකතාවක්. එවැනි කෘතියක් පරිවර්තනය කරද්දී. මන ද්‍යාව පළිබඳ දැනීමක් තිබේීමත් වැදගත් නේද මෙමයි හෙමකත්තරෂි පැත්තකින් අපි බෞද්ධාගම ඉගන ගන්නකොට බුදුරජාණන් වොහන්ේ දේශනා කරනවා සිත සියල්ලට ප්‍රධනකොට ඇත්තේය කියලා ඒකම් බුදුරජාණන් වොහන්සේ දේශනා කරනවා සියලුම් සත්වයන් යම් තරමකට උන්මර්තකින් කියලා එය එක්තරාථකට මට සතනත කරල දුන්නු නව කතාපොතත් තමයි ද සයිල්ලන් පේෂන්ට් වකම එ මම ඒකාලේ මනොවිද්‍යාව එකෙන හිතුබුණු නැහ ඇතටම නමුත් මනොවිද්‍යාව පිළිබඳ යම්යම් හදැරීම මයයි පොතේ පරිවර්තනයක් එක් කරන්න මට සිද්ධ වුණ. ඒකින් කොච්චර මනොවිද්‍යාවට ඇලුම් කරන්න ගත්තද කිව. මේ වෙනකොට බෞ්ධ මනොවිද්‍යාව කැල්ලි ශේද්‍යාලේ නැවත හධරන ශිෂය හැර. ම එතර මනොවිද්‍යාවගේන එතර ගම්ඹුරු විශයයක්ර ඇහු කන්දීම ගැන කිවන්නේ ඇතට ම මනොවිද්‍යාවවෙදී මනෝචිකිත්සගේකුට දෙන පලවනිම උපදෙස තමයි ඔබ වෙත රෝගියෙක් පැමිණි විට ඕට හෝ ඇයට ඉතාමත් මොහොඳින් ඇහු කම්දෙන්නග ඇහුම් කන්දීම තමා මනෝචිකිත්සාාවී මූලිකම ප්‍රබලමන්ගේ ද වෙනත්රටක කෘතියක් පරිවර්තනය කරද ඒ කෘතියේ යම්යම් සිද්ධීන් තියෙන පුලුවන් අපේ රටේ සංස්කෘතියට නොගලපෙන එහම නැත්තම් සදාචාර සම්පන්න නොවෙන එවැනි දේවල් තිබුණේ නැද්දමේ ද සයිලන් ෆේෂන්ති එහෙම බැහර කරන්න පුළුවන් දේවල් තිබුණනඔන් සමහා බහෝදුරට පොතක් පරිවර්තනක කරන්න ගැනිදදි තෝර ගනි ද්‍යබහපු මුල්ම ප්‍රශ්ික යොත්තේම නන්න තන කියන්නේ අපේ රට අපේ සංස්කෘතියට ර ගෝචර වෙනවාද කියන ගැනම ටිකක් සැලකිලිමක් වෙනවා තිහෙම දෙයක් ඇත්තටම සයිලන් පේෂන් මුල් පෘතිය තිබුණ නැහැ දැ කුමර් සිරවදන් මහත්මයා ඔබ කෙටිකතානවකතා රච්චකයෙක් වගේම තිරපිටපත් රච්චකෙක් කවක් රංගන ශිල්පයෙක් ඒ ශේත්‍රවල තිබුණු ඒ අත්දකීම් ඔබට උපයෝගේ වනාද උපකාරය වුනාාද මේ පොත් පත් රච්චනේදී ඔව ඇතනද අපි මේ හඩ නිහ ගත්හෙම නිහන කතා කරන් ග්‍රීක නාට්‍යගෙන් අපි එතකොට යම්කාලේක මනනාට්‍ය නාට්‍යයන්ට සම්බන්ධලා හිට අදරත් සම්බන්ධය ලයින වේදිකානාට්‍යමං කියන්නේ එතකොට ඒ ඒේ දිකානාටය පිළිබඳ කරලාති ිච් ාධ්‍යයනයන් එතරම බහෝදුරට උපකාරය වුණන බදෙම නැත්තන්හම යුරුපිටිස් කියන නම අපපු ගවම සමහර වෙලාවට පරිවර්තක හරි කවුරු හරි ඒ පටිකක් මන්දෙන්ට පුල න්න ර මුලාි ැගෙන හිට හිද. අපි ඒගවට ඒ කෘතිී ගෙන ුිටිය ලග ෘතිීන් ගෙන ටස් ගේ චරිත ගැන අපිට අධ්‍යයනය කරන්නක් පහසු වන සහලියන්නක පහසුවක් වුණා ඕනමමි දක්ෂ පරිවර්ථකේක්ට. ෘතියක් පරිවර්තනය කිරීමේදී යම් යම් අභියෝග මතුවෙන්න පුළුවන්. මේ කෘතිය පරිවර්තනයේ දී. ඔබවෙනි දක්ෂ පරිවර්තකයට අභියෝගයක් මතු වේ නැත්ත න ඕනෑම පරිවර්තයකුටමං හිතන එකක මෙහම දැන් අපි අපි දෙැමතිදදි අපි කතාහරන මනොවිද්‍යාව පිළිබඳ. එතොට මනොවිද්‍යාවට සම්බන්ධ වචන එතේ මනොවිද්‍යාවට සබන්ධ විද්‍යාත්මක වචන පාරිාෂක ශබ්දමමාලාාව ැසුරු කොටගෙනමයි අපි සිංහලට පරිවර්තනය කරන්න. එතහොට මේ පාරිභාෂික ශබ්දමාලාවේ දෙනවච්චන සමහර වෙලාවට සිංහල පාටකයාට නොහුරුවෙන්න පුළුවන්. එතුවට සිංහල් පාටකයායට නොහරුවේන එක අනි වාරීමමපි පාදක සටහන් යොදලා පාටකයාට හොරුුවන්න එෙම් නැත්තං ඔහුට පුළුවන් තරම ඔහටවායට ඒ අර්ථය දනවන්න අපි දක්ෂ වෙන්ඩෝලි. එති ඇතම දැන් ම හිතන්නේ විශේයේ ට යදෙක හොඳදටමති අ හන්ට නිහට කෘතිය පිළිබඳ විත්‍රණනෙමේ එකන වර්තමාන ලෝකයේ බොහොම අලුත් කෘතින් පරිවර්තනය කරද්දි ඒකැන විද්‍යාත්මක කාරණාවන් සම්බන්ධයෙන්ගේද අපේ පාරිභාෂක ශබ්ද මාලාවනී තියෙන වචන බොහෝදුරට පාඨකයින්ට නොහුරුයි. ඒ සම්බන්ධයෙන් සහරලාට පාඨකයෝම සමහරවෙලාවට එව්වා ඒ පරිභාෂක ශබ්දමාලාවන් පාවිච්ි කිරීම ගැන දොස් පාරලත්තියෙන ප්‍රසංසා කරලත්තියෙන නමුත් එක දෙඇත්තියෙන පරිවර්ථකගේ යුතුකම වෙන්නේ ම ශ්වාස කරන තරමට ඉතාමත්ම නිවැරදි සිංහල වචනය පාටකයට ලබා දීම පාටකයාගේ යුතුකමක් වෙනවා ඒ අපි දෙන්නේ පාරිභාෂක ශබ්දමාලාවී වචනයක් වෙන්න පුොමොහක් වුණත් ඒ මතකතියාගන්න පුළුවන්ද බැරිදි කියන ගැන මේේ තමුන් අපි කියව ඉසිංහලින් පිළියන්නේ සිංහලින් සිංහල භාෂාවට අපියම් මෙහිවරක් කළ යුතුයි. එතකොට සිංහල භාෂාවට රාජභාෂාව දෙපාර්තමේන්තු සහ අධ්‍යාපන දොර්මේන්තු එක් කහු වෙලා යම්යම් පාරිභාෂික ශබ්දමාලාවන් හදලා තියෙනවා නම්. ඒ වචන ඒ පොත්තුල තියෙන්නේ අපටත් භාවිත කරන්න සහ ඒව සමාජ ගත කරන්න. එතකොට එක සමාජ ගත කළ ගත කරාම ඒ පිගැෙනීම මං හිතන්න පාටකින්ගේ යුතුකම පාටකින්ගේ වක්ගේ මක් සහ යුතු මක් වෙනවා ඒ වචන සමමාජයේ පාත්වා ගෙන එකකට හොඳට හුරුපුරුදේවා ඇයිි අලුත් වචනයක් ආපුහමකගන්න නොගන්නේ දැක මර්ාතය ඇතැම් පරිවර්තකෙන් ඉන්නම පරිවර්තන කාරයේදී ඔවුන් මේ පොත්පත් වෙල තියන ඒ වාක්‍ය ඒ වච්චර හිමනැත්නම් ැකී ඒ විද්දිහටම පරිවර්තනය කරවා ඒගෙන ඔබේ අදහසම කන්න ම හිතන්න හැ කිසිම් වෙලාක නෑ ඉංග්‍රිසි භාෂාවෙන් ලියන වැකියක්. ඒ ආකාරයෙන්ම පරිවර්තනය කිරීම සාර්ථකයි කියලා මොකද හේතුවට න ඩක් ට්‍රන්ස් ලේෂන් කරනමුත් හෙම දෙයක්ත්තියෙනවා මද මම මේ මගේ කිය නිකයි ගැන ම කතාහරන්න මම හැමවෙලාකො මගේ පාටකයා ගැන මම යුත මිෂ්ට කරන්නේ මගේ පාටිකයා යන්න ගැෙන ම හැමවෙලාකොම් මතක තියාගෙනන්න ම මගේ පාටකයාට තේරෙන්න්න ඉතාමත්ම සරල භාාව. කියන්නේ අර පාරිභාෂක ශබ්ද මලා ඒපත් යොදන්ඩ වෙනවා නමුත් හැකිතාගරට ඔහු හෝ ඇය මේ පොතට බඳවාගන්න හම්මගේ පරිවර්තන කට යුත්තෂ්ට කරනවා. හැබැයි ඒකම කිසි වෙලාක මුල් ප්‍රතර කිසිමහානයක් සිද්ධ කරන්නත් නෑ හොන දැන් ඔබ සම්මානනීය රච්චකයක් විදිහට පාටකන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන තෘපතිමත. නිසාම ෘපතිපත් හන්ට නිහට කෘතියට ැබිච්ච ප්‍රතිචාර සම්බන්ධය? ඒ වගේ මගේ බෑතකද පිීවිච්චයි පරිවර්තන් කෘතිවලට ලැබිච්ච ප්‍රචාර සම්බානයෙන් දේනුක්ම ඉතාමත්න තෘප්තිමත් ඔබ එක තැනක සඳහන් කලා මනොෝචිකිත්සාාවේ පලමු දේ තමයි ඇහුන් කන්දීම කියලා. හැබැයි මේ කෘතියක තැනක සඳහන් වෙන නැමුත් ඇඇයි කතා නොකරන්නේ කියලා ඔ දැමෙහිමයි තොරේ ඒ අර මනෝ විද්‍යාවේදී මනෝ විද්‍යාවප දේශනීදී අපිට උගන්නන දඇත් තමයි අනික්කෙනට ඉතාමත් මොහොඳ ඇහුම් කන්දෙන්නේ කියලා මොකද ඔබ මනෝචිකිත්සකගේෙකුනම්. ඔබවවෙත එන රෝගිය අනිවාර්රයම කිසියම් මානසික අර්භුධකාරිී තත්වයක ඉන්නේ එතකොට අපි මුලින්ම හගේ හෝ ඇගේ ඒ මානසික ප්‍රශ්නය තේරුම් ගණ්ඩෝනේ අනිකක තමයි ඇයින්නේ ඉතාමත්ම දැඩි මානසික පීඩාවක එතකොට අපි ඔහුට හෝ ඇයට ඉතාමත්ම හොඳින් කතා කරන්නේ ඉඩ දුන්නාම ඔහුගේ හෝ ඇගේ මනස සෑහෙන්ට තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම හරහාම හිස්සේවා එහෙමනතයි යම් සැහැල්ුවක් ලබනවා එහින්දම තමයි අපි කියන්නේ ඔබේ අදහස් දෙන්න එපා ඇයගේ හෝ ඔහුගේ කතන්දරයට සවන් දෙන්න කියලා එතකොට නොමුත්තව මෙතෙද තියෝෆේබ කියන මනෝචිකිත්සකයා ඉතාමත්ම බර්පතල ප්‍රශ්නකට මූුණ දෙවා මොකද ඔහු වෙත එන රෝගී කාන්තාව එහෙ ඇලිසිය බෙරන්සන් ඇය මනෝවිද්‍ය එහනත මනෝචිකිත් සාව සඳහා යොමු කරෙන්නේ ඇයතින් සැමිය ගේපියල් මේගොස්සිට්නි නිසා. ඇය ගේපියල්ගේ හිසට වෙඩි තබා මරාදමනවා පසර නොමක වහජගින් පස්සේ සැමියා මරාදැම කාන්තාව ඇය උසාාවයටගෙන නිච්චයින් පස්සෙ ඇ කිසිම් වචනයක් කතා කරන්නේ නහැ අනඩු විභාගදවත් එකම වචනයක් හෝ කතා කරන්නේ නැහැ. මිනිමැරුම සිද්ධ වුණන් පස්සේ ඇගේ එකම ප්‍රකාශය වන්නේ එක් චිත්‍රයක් කොමයි මොකද එලිසියා බෙරන්සන් ්‍ර ශල්පිිය හින්දාය කිසියම් චිත්‍රයක් හඳනවා ඒකට නමතියනවා අල්සෙස්ටිස් කියලා එතකොට ඔන්න අපවාර යුරිපිඩිස්ගේ නාට කිය න මොක ේතු මේ ග්‍රීත ග්‍රීග මිතති්‍යයා කතාවක් කරහා යොරිපිඩිස් හඳ ක්‍රීක නාටයක්ක් අල්සෙස්ටිස් කියන චරිතයයනඒ අල්සෙස්ටිස් පවා එක තැනකදී ඒ මිති්‍යයා කතාේදි අල්සෙස්ටිස් යම් තැනක ඇදී තම සැමිය හෝ ලක කිසිම කාය කෙනෙක් සමඟ කතා කිරීම අතාරනවා ඒ වගේම ඇලිසියත් කතා කිරීමනවත්වල තියන එතකොට ඇතනම තිෝෆේබ ගම මේ කතාවෙදි සයිලන් පේශෙන්ට නිහඩ නිහඩ රෝගයා කියනගෙන එතකොට මෙතන්දදි හඩ නිහට මෙතින්දදි වෙන්නේ ැන් ඇලසියා නිශ්බ්ද පුද්ගලයාට කොහො ද පියහුම් කන්දී කතා කරන්නේ නෑ කතා කරන්නි නැහ නමුත් මනෝචිකිත්සගේකුට කිසි වෙලාක ඇයර්ගින් ප්‍රශ් නහන්න අවසරයයක් ලැබෙන්නිත් නෑ ඒ මනෝචිකිත්සාාවේ හැට එතකොට තියෝෆේබට සිද්ධ වෙනවා මඟ නිහන්ඩෝම කාලය ගත කරන්න එඒ නිහඬවම කාලය ගත කරමින් ඇව කතාාවට පෙළඹීම තම ඇත්තටම මේ හඩ නිහ කෘතිය එක පැත්තකින් යන්නේ. ඒ අවසාන වශයෙන් මිනීමරුම කෞවද මනීමරවා කියන එක හෙළිදරු කරගන්න උපකාරවන්නේත් එක පැත්තකට අරනිශ්ශ්දතාවය. ඔ ඇයි හැ කතා නොකරන්නේ ඒ කතා නොකරන ඇලිසියා බෙරෙන්සන්යි කතා නොකරන්නේ කියන එකට උත්තරෙහයා ගැන්නනම් අනිවාරයම හඬ නිහඩ කියවන්නම සිද්ධ වෙන අනිවාරෙන් හඩි හඩ කියවන්න සිද්ධ වෙනවා දැන් අපිතමකෝ මේ කෘතිය තවමත් කියවලා නැති කෙනෙක්ට ඔබ රචකයා විදිහයට උත්තේජනාත්මකඉගයක් ලබා දෙන ඇත්තැම් පිට දැන් ජයමකටීවවාා පිත්ක්කින් අප ප්‍රේක්ෂකෙක් මේ වැඩසටහනට අතරමත්දේ සම්බන්ධ වෙනවනන් ඒ කෙනෙක්ට උත්තේජනාත්මක කගේකෙම නැම් යම්කිසි අදහසක් දුන්නොත් ඇයි මේ පොත කියවන්න ඕෝනිකෙ ලබ කතුවරයා විදියටතුරයා දම කතුවරයා මනම එලෙක්සිම් ඇලෙක් මයිකලිඩරිවර්ත පරිවර්තකයා හැටියටනම සාමාන්‍ය මනුෂ්‍යයක් හටියට උත්තරයක් දුන්නොත් අරම ඉස්සල්ලා කිවේම තම බදුරජණ වහන්සේ දේශනා කළ තියෙන සිත සියල්ලට ප්‍රධාන කොට ඇත්තේය හිතක් කොයි තරං දුරට පුද්ගලේගේ චරි සභාවයන්ට පුද්ගලේගේ හැසිරම් රටාවට එතකොට පුද්ගලීගේ ප්‍රේම සම්බන්ධතාවන්ට පුද්ගලේගේ ජියෝනි චරයයාාවන්ට ොයි තරන් දුරට බලපානවාට කියන එක මම හිතන් ඉතාමත්ම හොඳින් විවරණය වෙලා තියෙනවා ඒකම දැ මේ කැමරාව ඉදිරියේ ඔබයින්නව මමයින්න කැමරාවට පිටිපස් සවත් ශිල්පීන්නන්න අපිට දෙනෝදාහක් ජීතහම්බන දින පතා නොවත් මේසි එලම දෙනා තුළ කිසියම් මනෝව්‍යයාදියක් තියෙනවා අය කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇත්තටම අපි හොඳින් හිතල බැලුවත්වයම ඇත්තටම අපි සේරටම පිස්සු තමයි එකක පතිින් සමහරලාට ද ෝගේ පොත් තෝරාගැනීම සහ පරිවර්තනය ඒට එ පොත් කියවීමපවා අපි කියන ඒ බුදුජාණන් වහන්සේ කියන මනෝවයා දෙක් පෙන්ට පුොළොමගල හේතුව. ඇත්තිම සිත ප්‍රාන කොට ගෙන ජීවර්තන සියලුම්ම සත්‍යයන් මනෝව්‍යදිෙන් කළ පෙළෙනකොට ඒ මනොවවිදිය ව්‍යාධීට පිලියම් සයා ගැනීමම තමයි අපි කර යුතුව තිබෙන්නේ අප අධ්‍යාත්මික ජවිතයක් ගැන කතාහරන්නේ අප අධ්‍යාත්මික විමුක්තියක් ගැන කතාහරන්නේ ඔයසිල්ල හරහා මංහිතන සිද්ධවෙන්නේ අරමං කියන අරමුුණින් කියවෙන මොනෝ්‍යාදීන්ට පිලියීම මොකද මේ සිතකොයි වෙලේ කොතන දුවයි දෙකේ අපි කවරුද්ද නැතිද ඕ සහ ඒ සිත ඔබට දැ අනිත තපතිින් බද් දර්ශනය ක කියයන නිලැ බුදුරජාණ වහන්ේදේශනා කරන චේතනහම් භික්වේක්ම වදමී චේතනාවමතම කර්මය වන්නින් චේතනාව හද නිසිතන එතවට සිත යම්යම් සිදවින් මල්ට ඒ සිදුවමල්ට ප්‍රතිචාර දක්වන කාරයෙන් හඩ නිහ ගත්තොත් හෙම ඇලිසි අබරෙන්සන් යම් දේකද යම් තැනකදි තමන්ගේ සැමයාට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක තම මුළු ලෝකයම හිතන්නේ අරවැඩිත ැබියම පිළිම් නමුත් ඊලං ගැටලුව වෙන්නන්නේ ඇලිසිය අබරෙන්සන්ගේ නිහැඩියාවවිනිවී දයනකොට අපට ඇතිවෙන ප්‍රශ්නය තමයි ඇත්තටම ඇලිසියා බෙරෙන්න්සන්ද ඒ අපරාධයට වගකිවීත් එහෙමන වෙන කෙනෙක් කිය. ඒන දැනගන්න ඔබ නිවාරයෙන් හඩනි හඬ කෘතිය කියවන්නම වෙන. දැන් ඔබ මේ බොහොම දක්ෂ ප්‍රවීන පරිවර්තකෙක් විදිහට පරිවර්තන කෘති ගණනාවක් ඔ පරිවර්තනයට ලක්කරලලා යන ම හෝද දැන් මොන දරුවටද කැමති කියලා නෙවෙයි හැබැයි ඔබේ හිතේතියෙන විදිහට පරිවර්තනය කරපු මේ කෘතින් අතරින්. ම තරෂි මට අහවල් කෘතිය කියලා මට එහම නම් කරන්න බෑහර ම කිවවාගේ සියලම් මගේ දරුක මේ වෙනකට මංහිතැන්නේ කෘතිීන් එකසි අසු ගන්නක් විතර කරලා තියෙනවා එතකොට ඒ කෘතිීන් අතර සම්මානයට පාත්‍රච්ච කෘතියුත් තියෙනවා නමුද මෙහෙමයි මම මම විශ්වාස කරන්නේ සහ ඒගැන්නේ මම සතුට වෙන්නේ ඒ කෘතින් සියල්ලම මට පරිවර්තනය කිරීමට වි අවස්ථාව ගැන මොකද හේතුව දැන් අපි මෙතැන් ද මනොවිද්‍යාව ගැන කතාරණම මේ කෘතියදී එ වගේම මගේ ඇතින් එහෙම පරිවර්තනය වෙච්ච කෘතින් එළ මම ලෝකයේ විශාල දැනුම සම්බාරයකට හිමිකම් කිව්වයකිවොත් එක නිවැරදි. මොකද හේතුව මට විවිධ ආගම් ඒ විධ ආගම් පිළිබඳ ඇති මතවාද බෞද් දර්ශනය පිළිබඳ ඇති මතවාද ඒ වගේම විධ ඇදහීම් ගැන විධ රටවල් විධ සංස්කෘතිීම් ගැන ඒ සියල්ලක් ගැන මට දැනගන්නට ලැබුණ මට ඒ කිසිම් වෙලාකු මගේ දැනුම ගබඩාව එහෙම මේ වර්ධනය කරගන්න ලැබෙන් නැහැ. ඔය කෘතින් පරිවර්තනය කරන්න නො ලැබුණනානම් හයිදැන් විශෂයෙන්ම මේ පරිවර්තන කෘතීන් ගැන කතාකරදදේ ඔබ පරිවර්තන කෘතිතීන් විතරක් නෙවෙේ නමකතා ්‍රක්්නා කළ කියෙන. ඉදිරියේදී වැඩිපුරම පරිවර්තන කෘතීන් පාටිකේන්ට් මනගෙහිද නවකතා මනගෙද. රශෂේතන ඇතනම් ප්‍රශ්නයක් ති න ොකද හේතු පාටිකයෝ මග නවකතාවක් කිල්ලන. මටත් තුූමනව තියන න ොතාවක් ලියන්න. නමු ම විශවාස කරණයකද ඇත්තමයි නම්කතාවක් ලිවීමේදී එම ලේක කියට ඉතාමත් මහොඳ අධ්‍යනයක් තිබිය යුතුය කියැයි. තගේ නකතාවට පාදක වන කාලය ඒ චරිත සල ස සිද මේේ සයල්ල සම්බන්ධෙන් හොඳ අධ්‍යානයක් තිබිය යුතු කියලා. එතකට මං ඇතන මෙහෙම අධ්‍යායනයක් මවසර ගනක් කිස්සේ කරගැනන්න දැ. වසර ොහක් පිතර කරපු අධ්‍යානයකට පස්සිතම මගේ අවසා නවකතාව සංකාර මංහිතන් නිදස් පහල ඇදි ලියවුනේ අවුරුදු පහක් ගහිල්ල ඊළඟ නවකතාව සඳ සියලුම අධ්‍යනකටයුතු නිම කරලා තියෙදත් මට ඒ නවතාව ලියගන්න බැරුව න්නවා එකට හේතුව තමා ම හිතන්නේ දෙද ශවිස වසර දෙද ශවිශසයක වසරදිත් මට එක කරගන්න පුලුවන් එකල මොකද හේතුව මේ පරිවර්තන පෘතින් සම්බන්ධයෙන් ඇත්තිවෙලා තියෙන ල ම එක ර ගේ වචන පාච කරන්න මොද හේතුව පාටක උත්මකින් එකඉල්න්නනවා එතවට ප්‍රකාශකයින් මට ඇතන දැේ ඉසරහට පොත් සෑහනු ප්‍රමාය ලබාද ලව මේ පරිවර්තනය කරලාදි මේ පරිවර්තනය කර දෙන්න ගල තටේ පරිවර්තනය කරදදි මට මගේ සොතන්ත්‍ර කතාව ලියගන්න බැරුව යන්නවා ඒකයි සිද්ධ වෙලා තියන්නේ හොන ඉදැන් හෙන අපි අවසාන් වශයෙන් කතා බහ කරමු මේ රංගනය පැත්තට තියෙන ඇල්ම ඉඩකඩ යිටිකටික මේ දුරස් වලෑනවා කියෙලාපිට පෙනීමි කතාපොත් දියනවාට අමතරව ඔබොම දක්ෂ රංග ශල්පේ. ඕ ද මඒක රංගණනිී ජීවිස එක්තරක් කාලයකමට සමීපවුණ. දැම් බොහෝදුරට මං මගේ ඒගෙන මගේ තිරරචනවලින් නිෂ්පාදනවෙන් නිර්මාණය වෙන ටෙල්නටටයෝල පමණක් රඟපානවා. හැබැයි ඒ එක නඒත් ප්‍රධාන් චරිතනමේ ඔය නිකං අර මගේ බුද්‍රාවති යන්න වගේමම පොඩි චරිතයක් කරනවා. වේදිිකානාට්‍යයකුත් මේ මෑතිකදී පරිවර්තනය කලා එන්න වේදිිකානාටේත් කේසියම් චරිතිතයක් රඟපානවා. එහම රඟපෑම සම්බන්ධෙන් සම්පූර්යම රංඟපෑමෙන් ඇත් වෙලා කියන්න මම කැමති හැ. නමුත් සමහර වෙලාවට රඟපෑම සඳහා වැෑකරණ කාලය මං කැමති මේ ර්තන කාරයට ෙම නි ලේකන කාරයට වැය කරන්නේ තන සිද්ධහලාද දැන්ව ඒේන රයගෙනන කතා කරදදි මේ ඇතැම් අය කියනවා අපි කතාවක් කියවනකොට එහිතියනම භ්‍යාකරන දෝෂහෙම අපිට මුණ ගැෙනවා. ඒේ තරම් තැකීමක් කරන්න ඕනි කරුණු නෙමී කියලා ඇතැම්මයි කියන ඔබගේ අදහසමොකක්ද කතාවක්ලේ අද්ධ්‍යාකරන දෝෂ මේ දේවල් හරියටම තියෙන්න්න ඕේ නද පාටකයටේ පොතයන්ති අප ආවිදිය ක අපි පාච්චි කරන්නේ භාෂාව. හිතන්නේ පෑන අතරගන්න හැම කෙනෙක්ම එක තමයි ලංකාවේ සිද්ධවෙ ලතින එක වැරදක්වෙන්නේ එක කියන්නේ අධ්‍යානයගෙන් තොරව යම්යම් කාරයන් රත්ත ගැසීම අපිේතු මෙම ගීත ගයනේ හරි ඔක්ට ඔටත් මටත් හැමෝටම් පුළුව සසිදුහැ සිදු කියනවාමනි සිදු ගයන කනතේ ගයන කියගනකිසි යම් කලාවක් එහි අපි යම් කැපවීමකින්ඒ අධ්‍යයනය කලා එහි ිය ලෙන්ඩෝන ඒගේම තම මක ලක්න කලාවක් පිවිාකරනයට ගරු කල තු ලටඒට සියල්ලම දේ ී නීන්ට රීතිට අපි ගරු කල යුතුමයි. භාෂාව නොතකා හරිනවානම්. නොසලකා හරිනවාන ඔහු ඕහ ඇය මංහිතන්නේ හොඳ ලේකෙකෙක් නොව. හොකද ලේකකෙකු තුල තමුන්ගේ කාරයයේදී මුලින්ම තිබිය යුත්තේ තමුම් භාවිතා කරන භාෂාව කෙරෙහි දක්වන අපමන ඇල්ම සහදරය. ොක් නිර්මාණය කරනකට ඒ පොතේ සංස්කරන කාර්ය තුළ විශාල කාර්පායයක් සෙද්ද වෙන ඔබේ දක්කින්න කොයි විදියටද. අනවුවර් මකද හේතු ම මම සංස්කරණීගෙනග පත්පත් කලාවේදිය හැටියට. ඒහිද මොම දන්න සංස්කර්ීය තිවටනාා ම. එතකොට දැන් යම් අපිට ඉදම්පය පිටරටවලන විලේශයන් හිනං කිසියම් කෘතියක් කරපුහම් කෘසියම කිසියම් ලෙිකගේ කෘතියක් නිර්මාණය කළ හම එහි ඉන්නවා සංස්කර්ක මණ්ඩල ඒ ප්‍රකාශකින් සතු සංස්කර් මඩලි නොවන් සංස්කරණය කනන්න නමු ශ්‍රී ලංකාවේ ඒවගේදයක් සිද්ධ වෙන්න ශ්‍රී ලංකාවේ පොත්‍රකාශණය ද හම සංස්කාර්කයන් නබට හමුම් වෙලානහැ නමුත් අ මට දැන්මම පරිවර්තය ැටියට මට එන්නේ සංස්කරනය කරරද පොතක්ක පැත්තිින් ඒත ොට ගෙන ඒ විදේශ රටවල සංස්කරණය කොපරන්නේ මට ලැබෙන්නේ. එතකොට මට ඒක පරිවර්තය කර ලේසි ඒ වගේ මගේ නවකතාව වන්න මගේ සස්ොතන්ත්‍රන මාතුළ මහිතනවා මොයිතර න්දරට සාර්ථක සංස්කරකව රෙද්දමන්දන්න හැබයි සංස්කරනය කිරීමේ විනිේ අපිට තියෙන නිසා ඒ ගැටලුවට මම මූන පාන්නෑ නමුත් මොම හිතවා ඒවගේම සහර දක්ෂල ඒක කලේිකාව ටමුණ ගෙලා තියෙනවා එකක ඕුන්ගේ කෘ්‍රතිීන්ගේෙවද ඔවන්තුළලත් සංස්කාර්ගේ සංකකාරකවරුන් සිට්න බවමට හැංගිල තියන ඒවගේම සංස්කරණය කළ යුතු පෘතිීත් මට අනන්ත ප්‍රමාණ කියවන ලැබිලතිවා ඉතින් ඇත්තටම සංස්කරණය ගැන ප්‍රකාශකින් සහ ලේකකයින් මීටඩ උනන්දවේලන හොඳයි කියල මහිතනවා හොන දැන් ඔබ මේ වෙනකොට බොහොම ප්‍රවීන සම්මානය රචකෙක් බවට පත්වවෙලා තියෙන හැබයි අපි අතීතයක් මතක් කරම කොහොමද මේ කෘතින් ප්‍රචනයට පිවිස්සනේ කුඩාකාලේද පාසල්කාලේද මෙමයි කෘීන් රචනයට මේ මංහිතන්නේ ලේඛන කලා පිබඳ ඇල්ම ඇතිවනේ මොහිතන්නේ. ඩ කාලේම් පටන් කෙලමං හිත නොමුද ඒකට හේතුව මගේ දෙමවපයන් නිතරම ම කියවීමට යොමු කලා. එක් යවීම හරහා තම මම අදත් විශස් කරන ලේඛන කලාවට පිවිසන් සියලුම ඉතාමත් මහොඳින් කියව යුතුයි කියලා ඒ යවීම හරහා ඇතිවෙච්ච ඇල්මහි නිසාම ඉස්කෝලිකා ඉස්සල්ලම බිත්කි පපුුවත් පත්වොලිවා.ඒ පසලෙන් පිටවෙනකොටම තමයි පුවත්පත් කලාවට මම යොමුුණේ. ඊට පස්සේ ජනමාධවේදිය මගේ උපාධද මංහ දැරවා ඉතින් හෙමඒ කිසියම් හැදෑරීමක් ඉගැනීම ඉගැනීමක් සහිතව තමයි මේකාරයට මම ඇතුළලෙලායින්නේ හොඳයි කිසියම් දෙයක් ඉගෙනගෙන ඒදවල් කරන්නනවාවනම් ඕනම කෙනෙක්ටේ කටයුත්ත කරන්න පහසු විසා දැනීමමක්තියෙනවන ඒක ලෙසි වෙනම්. රච මෙහෙම කක්තිනම ම විශස්රනදි මාධ්‍යවදී ැටියට කටයුතු කර දි එහැම ැනදම ශවාස් කනද. අපි කිසිම් ශේත්‍රේකට ඇතුළ වෙනවානම් ඇත්තෙම මේ ශේත්‍රය පිළිබඳ අප තුළ ඉතාමත්ම හොඳ හැදැරීමක් තිබය යුති. අපි හදාරම කරනත්තන් මේ ශේත්‍රයට පිසුලෙන් පස්සෙ හෝ අපි ඉතාමත් හොඳින් කැපවීමින් ඒ හැදැරීම කළ යුතුයි. එහෙම නැතිනම්. අප ඒශේත්‍රය තුළ පැවැත්මක් නැෑ එහිද තමන්ගේ පැවැත්ම සඳහා නම් තමන් අනිවාරෙන් ශේත්‍රියන් එහි ශිල්පිය ක්‍රමමා ර සියල්ල ගැන ඉතාමත්ම හොඳ කැපවීමකින් යුතුව හදාරන්න සිද්ධුවෙනවා. එවගේම ඒෂස්ත්‍රියයන් පිළිබඳ යාවත් කාලීනිය යුතුයි ඔබට මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙනවා හොඳම පරිවර්තනයට අදදහස් නවේ ජෝනා කෘතිය වෙනුවෙන් අප ඒ කෙනත් මතක් කල ඔ ජානා කියන්නේ ඉරක්කයේ කුර ජාතික කාන්තාවක් පිළිබඳ කතාවක් ෆස්ට පබ්ලිෂස් ප්‍රකාශනය කළේ ඔය ඒ කෘතිය පිළිබඳමට එකන කෘතියමට හම්බුණේ එහම එකෙ ස් ප්ලිශස්ලම ලබා දුන්නේ ඉතාමත්ම අනුවේදිනිය ප්‍රේම කතාවක් සහය යුද්‍යධත්තෙ කරම සම්න්ධ එච්චේ එකන යුද්ධ නිෂ්පල භාවයම කියාපාන කතාවක් මම එත්තටම ඒකෙන් කිසිම් තෘපතිය ලැබ පොත පරිවර්තනය කරද්දිීම ඊීට සම්මානයයක් ලැබුණ. අදට මාලියූ පොත වැඩසටහන අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ කුමා සිවද මහත්මයට බැෙවිම තූතිවන්ත වෙනවා දවසේ පැමිණීම පිළිබඳව අප ඉදිරි නිර්මාණ ගැනත් අප ප්‍රේක්ෂකන්ට මතක් කර ලම වැඩ සටහට සමුදම දැ මේ කලබල කාලි අර කොරෝනා කාලයාලි කොලරා කාලේ වගේ ඒ වගේද අ පහගිය විවකේදී. ඇතට මට නිවහැෙහිල්ල පොත්පත්්‍රික පරිවර්තනය කරන්න ලැබුණ. අමිෂ් කියලා ඉන්දිය ලේකකේක්ගේ අලුත්ම නවකතා තිත්වයක්. මේ වෙනකොට ඉන්දියාවේ මිලියන අටකට වඩ අලේ වෙලා අලේ වාර්තා තබලතියනවා. එහි සිංහල පරිවර්තනයිති අපට ලැබිල තිබුණ එහින්ද ශිවනාග වාජපුත්‍ර කියනේ පොත්තුන. පරිවර්තය කරලා ඉවර කලා දැන්ම හිතන්නේ එක මුදරණ කටයුතු සහ වක්ෂල සංයෝජන කටයුතුවර ම සිද්ධ වෙනවා ම හිතනව පාටකින්ටක ජූනිමාන්සය අග විතර වගේ කියවන්න ලැබේවි කියලා. කෝමනත් තරශය මේ ජයමඟටීව මෙත මාවක් ැන්දෝලා මේ මාලියූ පොත ගැන කතා කරන්න අවස්ථාවල් ලබා දීම ගැන මිනිස්පාන කකාරමන්ඩලට වගේ ට. අපි ඔබට අතාරාධනා කරනෝ මේ හඩ නිහඩ කෘතිය කියවන්න කියලා ඔබ බොහ මාසාාවෙන් රසවිදී කියලා අපි බලාපොරොත්තුව වනේ වගේ ඔබතුමාගේ ද නිර්මාණ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා එහෙම නං තවත් දවසක මාලියූපොත වැඩසටහනින් ඔබ හමුවන බලාපොරත්තුවෙන් අදට සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ ඔබ හැම කෙනෙක්ටම අයුබෝවන්. thank